එක්තැනකට බලන්නම ආතරයෙන් පිළිගන්නවා. තවත් අලුත් වීඩියෝ බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කරනවා. කේක් හදද්දි ගොඩක් දෙනෙකුට ඇතිවෙන ගැටලුවක් තමා හදාගන්න බටර් අයිසින් එක කේක් එක ඩෙකරේට් කරද්දි ඉක්මනින් දියවීම. කේක් එකක ලස්සන නිමාවක් දකින්න නම් අපිට හොඳ බටර් අයිසින් එකක් තියෙන්න ඕන කේක් එක හොඳින් ඩෙකරේට් කරගන්න. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි බටර් අයිසින් එකක් දියවෙන්නේ නැතුව හරියට නියමිත අනුපාතයට අරගෙන හදාගන්නේ කියලා, සහ ඔයාලා හදන බටර් අයිසින් එක දියවුනොත් ඔයාලට ගන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් විවිධ වූ ක්‍රියාමාර්ගයි. ඒකට එක හේතුවක් තමා අයිසින් එක හදද්දී දාන කිරි ප්‍රමාණය වැඩියෙන් එකතු කරලා තිබීම. තව හේතුවක් තමා අයිසින් එක හදද්දී අපි හැම වෙලාවකම පාවිච්චි කරන්න ඕන බටර් එක. ගොඩක් අය සමහරවට මාගරින් පාවිච්චි කරනවා. මාගරින් පාවිච්චි කරුවාම ඉක්මනට අයිසින් එක දියවෙන්න බලනවා. බටර් එකක් හැම වෙලෙම පාවිච්චි කරන්න අයිසින් එක හදද්දී. තව හේතුවක් තමා අයිසින් එක හදන්න ගන්න බටර් එක ගොඩාක් දිය වෙලා තිබීම. ගොඩක් දිය වෙන්නේ නැතුව මේ ආකාරයට ඇඟිල්ලෙන් ඔබලා බලද්දී යාන්තම් එබෙන ප්‍රමාණයට විතරක් තියලා ගන්න. ගොඩක් වෙලා එළියේ තියලා දිය වෙන්න තියලා බටර් එක ගන්න එපා. එතකොට බීට් කරාම ගොඩක් දියාරු වෙනවා. තව හේතුවක් තමා බටර් අයිසින් හදන කාමරේ උෂ්ණත්වය වැඩි වීම සහ අයිසින් කරද්දී ඔයාගේ අතේ රස්නෙටත් බටර් අයිසින් එක දිය වෙන්න බලනවා. ඒ වගේම ඔයා බටර් අයිසින් එක හදන්න ගන්න ප්‍රමාණයන් හරියට මැනලා අරගෙන නැත්නම් ඒත් බටර් අයිසින් එක දිය වෙන්න බලනවා. මම දැන් කියලා දෙන්නේ මම දියනවෙන්න කොහොමද බටර් අයිසින් හදන්නේ කියලා. මම මේ දාලා තියෙන ප්‍රමාණයන් හරියටම මැනලා තමයි අරගන්නේ. මම මෙතන අරගෙන තියෙනවා අයිසින් සීනි, බටර්, වැනිලා එසන්ස්, ෆ්‍රෙෂ් මිල්ක්. බටර් අයිසින් හදද්දී අවශ්‍ය ප්‍රමාණයන් ස්කේල් එකකින් හෝ කෝප්පවලින් හොඳට හරි මිම්මට මැනලා ගන්න. මම මේ අයිසින් සීනි එක මැනලා අරගෙන හොඳින් දෙපාරක් හලාගෙන තියෙන්නේ. අයිසින් සීනි එකේ කැට නැති වෙන්න හොඳින් හලා ගන්න. මම බටර් එක අයිසින් එක හදන්න පෑකට විතර කලින් ශීතකරණයෙන් එළියේ නරන් තියලා අරගෙන තියෙන්නේ. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට බටර් ටික දාලා විනාඩි 5ක් විතර හොඳින් thank you.
දැන් මේකටම මම ගත්ත වැනි ලයිසන්ස් ටිකත් එකතු කරනවා. දැන් සියල්ලම මම තව විනාඩි 3ක් විතර හොඳින් බීට් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත බටර් අයිසින් එක. 1:2 අනුපාතයට අරගෙන හරි මිම්මට මැනලා ගත්තාම ඔයාලටත් පුළුවන් දිය වෙන්න ඇති වෙන බටර් අයිසින් එක හදාගන්න. අපි දැන් බලමු බටර් අයිසින් එකක් හදාගත්තට පස්සේ දිය වුණාම අපිට ගන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. මම හදන බටර් එක මේ රටේ රස්නේ කාලෙට වගේ දියුණොත් මම කරන්නේ මේ කෝන් ෆ්ලා එකෙන් චුට්ටක් එකතු කරනවා මගේ බටර් අයිසින් එකට. කෝන් ෆ්ලා එකෙන් බොහොම පොඩ්ඩක් එකතු කරලා මම බීට් කරගන්නවා. එහෙමත් නැත්නම් මම හදන බටර් අයිසින් එකට තව මම අයිසින් සීනි ටිකක් එකතු කරලා බීට් කරගන්නවා. අයිසින් සීනි ගොඩක් එකතු කරගන්න එපා, එතකොට පැණි රස වැඩි වෙනවා. පැණි රස වැඩි වුණොත් ඔයාලට පුළුවන් ලුණු චූට්ටක් එකතු කරලා ඒ පැණි රස අඩු කරගන්න. ඒ වගේම බටර් අයිසින් එක ගොඩක් දියරුණාන් ඔයාලට පුළුවන් බටර් අයිසින් එක පැය භාගයක් පැයක් ශීතකරණයේ තියලා අරගෙන අයිසින් කරන්න ගන්න. එහෙමත් නැත්නම් බටර් අයිසින් එකට තව බටර් ටිකක් එකතු කරලා බීට් කරගත්තාමත් බටර් අයිසින් එකේ දියාරු ගතිය අඩු වෙනවා. ඒ වගේම බටර් අයිසින් එකට කිරි එකතු කරද්දි කිරි අවශ්‍ය ප්‍රමාණය හරි ප්‍රමාණයටම මැනලා ගන්න. ඒ වගේම එකපාර කිරි එකතු කරන්න එපා. ටිකක් එකතු කරලා බීට් කරලා බලන්න, මදි නම් ආයෙ දාලා බීට් කරන්න. ඒ වගේම චොකලට් බටර් අයිසින් හදනවා නම් ඔයාලට පුළුවන් අයිසින් එක දියාරුණාන් තව චොකලට් කුට් ටිකක් එකතු කරලා බීට් කරගන්න. මම හිතනවා කේක් කලාවට අලුත් අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. තව අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනතුරු සුබ දවසක්. මගේ අනිත් කේක් පාඩම් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. දිගටම මාත් එක්ක එකතු වෙන්න.